ආයුබෝවන් සුබට කින්ඩුවර YouTube channel එකෙන් අද කෙටි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ වටු තව 21කින් ගෑනු පිරිමි තෝරන්න පුළුවන්. ඉතින් මේ තෝරන දවසේ වීඩියෝ එකක් තමයි මම පොඩි වීඩියෝ එකක් දාන්න හිතලා ඕන කියලා හිතුනේ. මෙතන මේ ගෑනු සතාගේ තමයි පපුවේ ඩොට් වෙටලා තියෙන්නේ. එතකොට මේ පිරිමි සතාගේ තමයි මෙහෙම තනි දුඹුරු පාටක් එන්නේ. ඒ වුණාට සම්පූර්ණ දුඹුරු පාට තාම ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ තිත් කළු පාට තිත් ස්වභාවයකුත් පේනවා. ඒ හින්දා දවස් 21 හෝ ඊට වැඩි වෙන්න ඕනේ තෝරන්න. ඊට කලින් තෝරද්දි බොහෝ විට දන්නේ නැති කෙනෙක් තෝරනකොට දැන් ඔයගොල්ලෝ මෙන්න මේකේ පේනවා මෙයාගේ කළු පාට තිත් තියෙනවා. ඒ වුණාට මෙයා පිරිමි සතෙක්. මෙයාගේ දුඹුරු පාට තව එන්න ඕනේ. ඒ හින්දා තින් ඒ වගේ දේවල් හින්දා මේ තෝරන එක හරියටම කරන්න අමාරු වෙනවා. අපි තෝරද්දි දවස් 21 හදලා තමයි තෝරන්නේ. එතකොට හොඳට තෝරන්නත් පුළුවන්. දැන් මේ ඉන්න සත්තු තෝරන දැන් මෙත ගොඩක් වෙලාවට තෝරුවාට පස්සේ සාමාන්‍යයෙන් දැන් මෙතන මම මේ වීඩියෝ එක කරද්දී මෙතන සත්තු 810ක් හිටියා. 810න් 352යි ගෑනු සත්තු හිටියේ. ඉතුරු ඔක්කොම පිරිමි සත්තු. අනිත් එක තමයි ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නය තමයි කෑම කොහොමද දෙන්න ඕන කියලා. අපි හදන විදිහට මම කියන්නේ ගොඩක් අය කියන විදිහට කරනවා. අපි හදනකොට අපි කරන්නේ 23 දවසේ ඉඳලා විතර දාන දවස දෙනකම්ම බොයිලර් ස්ටාර්ටර් හරි බූස්ටර් හරි මේ ප්‍රීමයිගේ කෑම එක දෙනවා දිගටම දීලා ඊට පස්සේ තමයි විතර දාන සතියක් විතර දාලා පටන්ගෙන සතියක් විතර ගියාට පස්සේ තමයි ප්‍රීමයිකේ ලේය කෑම ඒ කියන්නේ විතර කිකිලියන්ට දෙන කෑම එක දෙන්නේ. ඒක දිගින් දිගටම දෙනවා. විටමින් වර්ගත් විටමින් ඊ සෙල් ලිට් එකයි ඊට පස්සේ බී කොපෙති ඊට පස්සේ මල්ටි විටමින් මොනවා හරි ඒ වර්ග තුන ඉතින් මාරුවේ මාරුවට දිගටම දුන්නොත් සත්තු ටික හොඳ නිරෝගීව හැදෙනවා. ඉක්මනට විතර දානවා. අනිත් එක තමයි විතර දාන දවසේ ඉඳලම හොඳ ප්‍රමාණය ලොකු විතර මේ අපිට ගන්න පුළුවන්. මේ වටුව ගැන වීඩියෝ එකක් හිටානේ දාය අලුතෙන් දානවා. ඒ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.